අපි ස්වාමීන් වහන්ස බුදුරදුන් දේශනා කළ පරම ගම්බීර ධර්මයේ පිළිබඳවයි මේ ගැටලුව අපට යොමු කර තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට දේශනා කරනවා මේ ධර්මය පරම ගම්බීර බව. එය වීරයෙන්ම අප්‍රමාදීවම අවබෝධ කළ යුතු බව. අපි ස්වාමීන් වහන්ස ධර්මයේ ගුණයන් අතර සක්කාත ගුණය පිළිබඳවත් මෙහිදී අපි සිහිපත් කරනවා. අපි ස්වාමීන් වහන්ස මේ පරම ගම්බීර ධර්මය අතිශයින් ගැඹුරු නම් අවබෝධය පිණිස අතිමහත් ලෙස වීරය කළ යුතු නම් මේ ධහමේ ගුණයක් වන සක්කාත ගුණය ඒ තුලින් අභියෝගයට ලක්වනවා නේද ස්වාමීන් වහන්ස නෝනා අනසයිනාසේ බුදුරයන් වහන්සේ මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පන්න ධර්මය මට නම් හරියම සරලයි මට නම් හරියම පහසුයි කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් සරල දෙයක් මට දකින්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා. පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධර්මයක් මේ ලෝක ධාතු තුල නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්නේ යොමු කරන කෙනා අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුයි. ඊට වඩා ගැඹුරු දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන ධර්මයේ ස්වක්කාත ගුණය අභියෝගයට ලක් වෙනවාද කියන කාරණේ. මොකද ධර්මයේ ස්වක්කාත ගුණය කියන්නේ මොකද්ද? ධර්මයේ බුදුරජාණන් වහන්සේ සරලව දේශනා කළා තියෙනවා. මුල මැද අග හොඳින් තේරුම් යනවා ආකාරයට ගලපලා දේශනා කළා තියෙනවා. කෙනෙකුට ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා මාර්ගය තුල ගමන් කරලා අවබෝධ කරගන්න පුළුවන් විදිහට දේශනා කළා තියෙනවා ධර්මයේ ස්වක්කාත ගුණය. එතකොට මේ අසන්නා ප්‍රශ්නයක් අහන්නේ අහන පින්වතා සාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි කියලා ආනන්ද ස්වාමින් වහන්සේට කියද්දී අවවාද කරද්දී ධර්මයේ ස්වක්කාත ගුණයට අභියෝගය වෙනවා නේද කියන කාරණේ. ඇත්ත වශයෙන්ම තර්කානුකූලව එතන මොකක් හරි මේ ඇත්තක් තියනවා කියන මතු කරගන්න පුළුවන්. නමුත් මේ තර්කය ඇත්තක් වුණත් මේ තර්කයේ තුල සද්ධාව නැහැ. මේ තර්කයේ තුල සම්මාදිට්ඨිය නැහැ. මේ තර්කයේ තුල කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවයෙන් ඒ තර්කය පෝෂණය කරලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ එක දශමකින්වත් පුංචියෝ වරදක් තියෙනවා කියන කාරණේ අපිට දකිනවා නම් එතන අසද්දාවමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සර්ව සාධාරණ සත්‍යයක් එතෙන්දි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධමයක් මේ ලෝක ධාතු තුල නැහැ කියලා. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්න නම් බෝධිසත්වයින් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරන්න ඕන. මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා ශරීර මාස දන් දෙන්න ඕන. ඒ මහා පාරමී කන්දේ ශක්තියනොයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය මතු කරගන්නෙම. එහෙනම් ඒ පටිච්ච සමුප්පාද ධර්මය එසේ මෙසේ ධර්මයක් වෙන්න බෑ. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්නේ මේ ලෝක ධාතුවේ දුර්ලභම ධර්මතාවය වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කරන්නේ මේ ලෝක ධාතුව තුළ දුර්ලභම දෙවෙනි ධර්මතාවය වෙන උතුම් ධර්ම රත්නය තුලි පමණයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය ආරක්ෂා කොටගෙන ජීවත් වෙන්නේ මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභම ධර්මතාවය වෙන මහා සංඝ රත්නය පමණයි. එනම් පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුයි කියන කාරණය පිළිබඳ සැකයක් අපිට ඇති කරගන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරන්නා වූ අවවාදය සර්ව සාධාරණයි. ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධර්මයක් මම දකින්නේ නැහැ කියලා. හරිද? ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන්න උන් වහන්සේ කල්ප ගානක් පිරුවා වූ පාරමී කන්ද කැපවීම උන්වහන්සේ පමණයි දකින්නේ. ඒක අපි දකින්නේ. ඒ දැකලයි උන්වහන්සේම කියන්නේ. නමුත් ඒ ධර්මයේ ගැඹුරු වගේම මේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයන්ට කියනවා ධර්මයේ ස්වක්කාතයි කියලා. ධර්මයේ සරලයි කියලා. ධර්මයේ මුලමැද අග වශයෙන් දේශනා කළා තියෙනවා කියලා. තේන්නා? එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී ධර්මයේ ස්වක්කාතයි කියලා අපිට කියන්නේ. ධර්මයේ මෙතෙන්දී ස්වක්කාතයි කියලා කියන්නේ ඒ ස්වක්කාත ගුණය තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාවමයි සකස් කරලා දෙන්නේ. සද්ධාවමයි සකස් කරලා දෙන්නේ. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ කිව්වා නම්
භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය මට සරලයි කියලා ආනන්ද ස්වාමින් වහන්සේ ඒක කියන්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ උතුම් වූ ශක්තිය දෙවනි තැනට දාලයි දෙවනි තැනට දාලයි සද්ධාව මරාගෙනයි කියන්නේ එතකොට මම කියනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයේ මොන සරල දෙයක්ද මට පටිච්ච සමුප්පාද ධර්මයේ මට කියන පරක්කුවෙන් තේරෙනවා කියලා මම මැට්ටෙක් මෝඩෙක් විතරක් නෙමෙයි මම බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ ශක්තිය මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ මේ ලෝක ධාතුවේ ධර්ම රත්නයමයි ශ්‍රේෂ්ඨ කියනා වූ ඒ අයෝමයේ ධම මම දෙවෙනි තැනට දානවා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ ආනන්ද මගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මං පටිච්ච සමුප්පාද ධර්මය සරල කරලා ලෝකෙට දේශනා කළා. නමුත් ඔබේ සරලභාවය ජීවිතයට අරගෙන සද්ධාව මරා ගන්න එපා. සද්ධාව මරා ගන්න එපා. සද්ධාව මරා ගන්න එපා. එනිසා සද්ධාව පෝෂණය කරමින් ඔබ පටිච්ච සමුප්පාදයේ අවබෝධය කරා යන්න ඕනේ නම් ඔබ සද්ධාව පෝෂණය කරමින් ඒ සද්ධාව ආර්ය සද්ධාවක් බවට පත් කරගෙන ඒ සද්ධාව බල ධර්මයක් බවට පත් කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න ඕනේ නම් මේ සරල කොට දේශනා කරලා තියෙනා වූ පටිච්ච සමුප්පාද ධර්මය මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දේශනා කරන්න පුළුවන් උත්තරීතර ගැඹුරු ධර්මයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය කාරණේ පටිච්ච සමුප්පාද ධර්මයට විතරක් ගලපන්න එපා ඈ අපි සමාජය තුල අපි ඇසුරු කරනවානේ දැන් සමාජය තුල ඇසුරු කරාම මේ අපිට අපිට හෙනවා අනේ අසරණ පින්වතුන්ලා මම ඒකට අසරණ කියන වචනේ පාවිච්චි කරන්නේ ධර්මය බොහොම සරල කරලා ගන්නවා ඒගොල්ලෝ ධර්මය සරල තමයි නමුත් මේ ධර්මයේ සරලභාවය දකිද්දි මේ ධර්මයේ සරලභාවය දෙන්න ඕනේ මම කියන අර්ථයට නෙමෙයි මගේ සක්කාය දිට්ඨියට නෙමෙයි ඒ ධර්මයේ සරලභාවය ධර්මයේ තියෙනා වූ ඒ සක්කාත ගුණය අපි ලකුණු දෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කරලා ඔබ නිවැරදිව ආරෂ්ඨාංගික මාර්ගයේ තෝරගෙන ඔබ සම්මා දිට්ඨියෙන් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන පංච නීවරණ යටපත් තුනේ හිතෙන් වාසය කරමින් ඔබ හිතුවොත් ධර්මය තරම් සරල දෙයක් මම නම් දැකලා නැහැ කියලා එතන ඔබ කවදාකවත් මිච්ඡා මාර්ගයක ආපු කෙනෙක් තමයි නැතුව සම්මා මාර්ගයෙන් තුල ඔබ ඇවිල්ලා ඔබ දකිනවා දෙයියනේ මගේ මේ ජීවිත කාලය තුල මා තුල සකස් වුණා වූ මේ පංච නීවරණ සහිත මේ හිත කාම ඡන්දයන්ගෙන් ඔද්දල් වෙච්ච මේ හිත හැම වෙලාවම කාමයන්ට බර කරන නින්දට බර කරලා දේශයට බර කරලා පංච නීවරණයන්ට බර කරලා මේ ගලාගෙන ආපු හිත දෙයි හාමුදුරුවනේ මේ පංච නීවරණ යටපත් කරලා මේ සමාධිමත් තැනට ගන්න යම් දහමක් උපකාරී වුණා නම් ඒ දහම තරම් ශ්‍රේෂ්ඨ දහමක් මේ ලෝකේ නැහැ කියලා දකින්නම ඒ දහම දේශනා කරපු යම් සාස්තුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ සාස්තුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සාස්තුන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨ ඥානයක් මේ ලෝකේ නැහැ කියලා දකින්නවා. උදයා දකින්නනේ මගේ ජීවිතයේ වයස අවුරුදු 44න් මම පැවිදි වෙන්නේ. අවුරුදු 44න් පැවිදි වෙලා මං යම් මොහතක මගේ හිත සමාධිමත් භාවයට පත් කරගත්තා නම් ඒ තුලින් විදර්ශනාමය ප්‍රඥාවක් ලබා ගත්තා නම් මම දැක්කේ දෙයියනේ මේ හිත කොයි ආකාරයෙන්ද පහුගිය 44 අවුරුද්දක් තුල වැඩ කළේ මේක කොයි විදියට වැඩ කළේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඕවයි අයිති කරන් හිටියේ සක්කාය දිට්ඨිය රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය වේදනාව කෙරෙහි සක්කාය දිට්ඨිය සංඥාව සංස්කාර විඥාන කෙරෙහි සක්කාය දිට්ඨිය මේවයි ජීවිතේ අයිති කරගෙන හිටියේ තරඟකාරීත්වයේ බිලුවේ පළවෙනියා වෙන්නමයි ගියේ නායකයා වෙන්නමයි ගියේ මේ කුණු ගති මේ සක්කාය දිට්ඨියේ කුණු හැව මේවා තුනී කර ගන්න දෙයනේ මේ කන මිත්‍රයා මේ කලා උපකාරය මේ ලෝක ධාතුවේ වෙන කාගෙන් මන් දකින්නද අයෝ මේ සද්ධාව ආර්ය සද්ධාය වැඩෙන්නේ ඒ ආර්ය සද්ධාව වැඩෙන්නේ ආර්ය සද්ධාව ආර්ය වීරිය ආර්ය සතිය ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තියන් සාක්ෂාත් කරගෙනමයි ඇයි එහෙම උනේ අංක 1 ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි උතුම් ධර්ම රත්නයමයි උතුම් සංඝ රත්නයමයි ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ඥානයකින් කිව්වනම් මෙතනින් නවතින්න එතන නවතින්න ඉන් එහා සුන්දර ලෝකයක් ඔබට පේන්න පුළුවන්
ඉන් එහා ඔබට සුන්දර අර්ථයක් පේන්න පුළුවන් ඒ දකින දැක්ම පස්සය හේතුවෙන් සකස් වුණා වූ විඳීමක් පස්සේ ආයිතිත් මාරයාටයි විඳීම ආයිතිත් මාරයාටයි බුදුරජාණන් වහන්සේ කිව්ව තැන නවතින්න එවිට ඔබ බුදුරජාණන් වහන්සේගේ ත වෙනුවෙන් සකස් කරගත්තා වූ සිතක් මාරයාට අදාළ සිතක් සකස් කරගත්ත වෙන්නේ නැහැ එතන නවතින්න ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් යම් තැනක නැවතුණා නම් බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් විශ්වාසයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉක්මවා යන මොහොතේ පස්ස පච්චයා වේදනා ඔබ යන්නේ මාරයා සමගයි මාරයා සමගයි එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්ව තැන දැක්කා ඇසුණා දැනුණා නවතින්න ඔබ එතනින් නවතින්න නැතුව ඒක අඟලක් ඉස්සරහට ගියත් එක දශමයක් ඉස්සරහට ගියා නම් ඒ ඔබ යනවා නෙමේ මාරයා ඔබව තල්ලු කරනවා එහෙම ගලපා ගන්න